பல வீட்டில் கம்பாதிஷ்டத்தை ವಿಜಿತ್ ವಿಜಯ ಪುಲಿ ಸೋಯ್ತ ಅಂಕ ದೊಲಹ ಸಮಗ್ರ ಜನಬಲ ವೇಗಿಯ ಕಂಪ ಹದಿಸ್ತಿದ್ದೆ ವಿಜಿತ್ ವಿಜಯ ಪುಲಿ ಸೋಯ್ತ ಅಂಕ ದೊಲಹ ಸಮಗ್ರ ಜನಬಲ ವೇಗಿಯ ಕಂಪ ಹದಿಸ್ತಿದ್ದೆ ಮಗದಲ್ಲಿ ಕಂಪ ಹದಿಸ್ತಿಕ್ಕೆ ವಾರ್ತಲಾಸನಿ ಬದಿ ದಾಸಾಂತಾಂತು ನಿಂತಾನೆ ಭೂಮಿಗೆ ಅತ್ಯಮನ ಆಧಾರಣ महाविद्यालय නායකන්ට අභියෝග කරමින් දයක් දහයකින් අපිට හිමිය සරය කරවන්නට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අභියෝග කරමින් සමගි ජනබල මෙහෙයුම තමන්නාසල අධිකරුත් ආදරය කරන සජිත් ප්‍රේමදාස මහත්මයාට හයියක් ලැබෙමින් මේ පක්ෂය හදමින් නියත වශයෙන්ම අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්මයාව කාටත් තකුලෙන් හදින නොදී මේ රටේ අගමැති පුටුවේ වාඩි කරන්නට ලොකු බලක් කරගත්තු මේ පුද්ගලයා ආද අපි ඇසරා ඉන්නේ මගිදන්නේ හරෙන් කියපුවම මේ රටේ කවුරුත් ආදරය කරන්නේ චතුර කතිකත්වයට ඒ නිර්භීතකමට මේ පක්ෂයේ ඉස්සරහගෙන ආරයන්ට පසුබල තරුණ මන්ත්‍රී ශක්තිමත් වූ නායකයෙක් හැටියට එනම් මා කාල ගන්න එතුමා වෙනුවෙන් අද මම හිතන්නේ සමත් රට පුරා මේ රටේ ආසන 160 පුරා මේ පළාත් 9 පුරා දිස්ත්‍රික්ක 22 පුරා මේ සමගි ජනබල මෙහෙම ජයග්‍රහණය කරන්නට අද තමුන්නාසලා වගේ හැම තැනම ගිහිල්ලා මේ පක්ෂයේ අනාගතයත් සජිත් මහත්තයාගේ අගමැති පුටුවත් මම දන්න මේ රටේ සනාථ කරවන්නට ලොකු මෙහෙවරක් කරන මේ පුද්ගලයා අද මේ රටේ බැඳලා දිරෙන්නේ නිකන් නෙවේ එදා ඌව බලාතේ ප්‍රතිවිරුද්ධ දේශපාලන නියලමින් මම හිතන්නේ අධ්‍යක්ෂ රාසියක් එක්ක කටාන්න ගොඩ ගන්නට පැමිණි අංක 12 තරගන විජිත් විජිත් මනසයි තමතුමාල මේ ගම්පා දිස්ත්‍රික්ක තුල මේ කටාන්න සල ආධන තුල ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට තමුන්නාතරවලින් පැමිණි ඒ අපේ හරෙන් මෙතුමාට ගෞරව වර්ධනය කරනවා මේ කටානේ කිඹුලම කියන ග්‍රාමයේ මේ රැස්වීම අපතන ලෙස සුදා සන්ධ්‍යාවක් සිදුනාරම මම මේ අවස්ථාවට ආරාධනා කරපු මගේම පළාතේ අපේම පළාතේ ඌව පළාතේ හිටපු මහාමතිවරයෙක් වෙන ඒ වශයෙන්ම නියර වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පෙරලියක් කරන ඔබේ නායක කටහඬ විශාල අයෝම ශක්තියක් වෙන ආදරණීය හිතවත් විජිත් විජිත්මනි සෙසමත්තුමාගේ අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ විපක්ෂ නායකතුමාත් मंत्री तुम्हेला मंत्री तुम्हारा सीएल आदरणीय मौर प्यूर सह सहोद अवसर है विशेष मत सुरी आडेट पलासभा मगे पार्लमेंट चंदेड मे कि कटान प्रदेश विशेष लोरीपीटी सुरी अतः साली सजी प्रेमदास रश्मि मगे रश्मि सुरी अवसरवादी पौतिक मतक्रे तमाइ नामाल विजित्मिनी सोहिसा भाई तारुण सहोदर सटान सगे कपे पौगी काले देशपाल युमा आदर मत अक्रमी माँ आराधना की संबंध मगे स्तुति प्रणाम पुदेमापियाली मट धरा का लोवेत् मंगे मगे बासा लोवेत् लोवि गहेत्ने मट गहब धरा मड़े बुधमाल इसमें මෙයර හිරු ටීවී එකේ එහෙම තිරිසනෙක් කියන නම් කරන කෙනා නේද මේ ඉන්නේ මොකද පෞගිය කාලය තුල මේ දේශපාලනේ මම එක දෙයක් ඇත්ත කියන්නට ඕන මුතුමා ළඟින් ඇවිත් අපේ වේදිකාවල යන සටන් පාඩ වල තියන්නේ බොරුවට වඩා ඇත්ත බලවත් කියලා මම ගියපාර මැතිවරණේ බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9 9ම දිනන බදුල්ල දිස්ත්‍රික්කේ විතරයි ලංකාවේ මුළු ඔක්කොම ආසන දිනපු එකම දිස්ත්‍රික්කයේ බදුලි සික්කේ විතරයි 235000 UNP ඡන්ද මට ලක්ෂ දෙකක් මනාපවම් ආසන 9 9 ගලයි මම දාපාර ඡන්ද ඉල්ලන්නේ නැහැ මම දාපාර ඉල්ලුවත් මොන මඩයක් ගැහුවත් මට ලක්ෂයකට උඩින් ඡන්ද ගන්න තිබුණා නමුත් මට පුංචි අභියෝගයක් ආවා මගේ ජීවිතේ
මට වැඩිච්ච ලොකු පාරවල් දීපයක් තිබුණා. ඒ පාරවල් ගෑව්වේ මේ ලංකාවේ මාධ්‍යෙන් කියන එක මම ඔබතුමාලට මතක් කරන්න ඕනේ. මම හරි සතුටුයි මෙතන මයික් නැති කැබැයි තිබ්බනම් මම කතා කරන්නේ නැහැ හිරු ටීවී මයික් එකේ දෙන්නේ. ඒතර ගැලවල බිනින් තියලා තමයි මම කතා කරන්නේ මගේ ප්‍රතිපත්ති. ඒකට හේතුව රටේ ඇත්ත බලවත් බොරුවට වඩා මිනිසුන්ට බොරු කියන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ සත්‍යයක් කියලා දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ නිසා මම බය වෙන්නේ නැහැ. මගේ කට වැහෙන්නෙත් නැහැ. මං මැරරකම් මං කොහොම හරි ඇත්ත කියන මං දන්නවා මට ඒකට ශක්තියක් පිටිපස්සෙන් ඉන්නවා. ඔබතුමාල දන්නවා මේ පස්සේ ඔක්කොම යනකොට ඉස්සෙල්ලා මම මොකද්ද මේ කියන්නේන කතාවද? ඔබතුමාල අද එකක් කියන්නම් මේ අගෝස්තු පස්සෙන් ගා ඡන්දේ ඇයි අපිට වැදගත් වෙන්නේ? ඇයි අපි සමුගි ජන බලවේග කියලා බලවේගයක් ඇදුවේ? අපි සටන් කරන්නේ කාත් එක්කද කියන කරුණ තුන මං අද කියන්න හදනවා. මේක ගැන හිතලා අගෝස්තු පස්සෙන් ගා මේ ඡන්දේ කාටද දෙන්නේ කියන එක පිළිබඳව ඔබතුමාල හදවතින් සහ මනසෙන් හිතා ගන්නට ඕන. මූලිකවම එකක් කියන්න. මෙතන ඉන්නේ මං දන්න සමුගි ජන බලවේගයේ දුර්ගතරේ ඡන්ද දෙන විජිත් මිත්‍රිතුමනි සොයිසර මෙතුමාට ඡන්ද දෙන කට්ටිය. එහෙම ඡන්ද දීලා මේක දිනන්නම් වෙන්නේ නැහැ. ඔබතුමාට මම අද කියන පොයින්ට් එක ඔලුවට වැදුනොත් අද රාත්‍රියට ගෙදර ගිහලා බුදියන් ඉස්සරහා මේක කල්පනා කරලා බැලුවොත් ඊට පස්සේ ඔබතුමාලා තීරණය කරන්නේ ඉතුරු දවස් තුන අතරේ ඔබතුමාලගේ ටෙලිෆෝන් එක. ඔබතුමාලගේ ටෙලිෆෝන් එකෙන් මේ ඡන්දය ඔබතුමාලට වෙනස් කරන්න පුළුවන්. මිනිසුන්ට ඇත්ත කියන. මම අද ඡන්දය ඉල්ලන්නේ නැතුව ගමින් ගම ගමින් ගම ගමින් ගම යන්නේ ඇත්ත කියා. මිනිසුන්ට තේරුම් ගන්න දෙන්න මම අද දැන් මේ රැස්වීම කළා මී ගම් එකක් කළා තව එහා පැත්තේ සීදුවක් කළා මහර කළා බොරැල්ලට ගිහලා අවිස්සාවල්ලට යන්නත් මට කීයට යන්න වෙයිද දැනෙන්ස බොහොම ඉක්මනට ඔබතුමාට අදහස් කිව්වා කියලා. ඔබතුමාට මතක ඇදී මේ ගමට ලැබිලා මේ කතාව කියන්න මට හයියක් හම්බ වුණා. විශේෂයෙන්ම ඉස්සල්ලාම දිව්‍යනාන්සර මං ස්තුතිවන්ත වෙනවා. ඉස්සල්ලා. ඒකට හේතුවක් තියෙනවා. පාස්කු ප්‍රහාරයත් එක්ක මගේ නම තමයි වැඩියෙන්ම ගෑවේ. මට තමයි වැඩියෙන්ම මඩ ගෑවේ. මට තමයි වැඩියෙන්ම කතන්දර කිව්වේ. අන්තිමට මගේ ළමයි දෙන්න ඉස්කෝලේ අරින්න බැරුව මගේ පියා ඒ දුකෙන් මැරලා ගිහිල්ලා ඒ ඔක්කොම පරිප්පු කාපු මිනිහට මට ඇත්ත කියන්න අයිතියක් තියෙනවා. මොදුමාල අද කියන්නේ මොකක්ද මේක ඇත්ත කතාව කියලා කටහඬ මේ කොට්ටාසේ ඔබතුමාල මේක පොඩ්ඩක් හිතලා දවසක හොයලා බලලා මේකට කතා කරගෙන මම මගේ දිස්ත්‍රික්කයේ මගේ උපංගම වත්තල මම වත්තල පදිංචි මිනිහෙක් මම දුම්ගින්ද ඇල්ලක් බලන්න කියලා තමයි කෙල්ලෙක් සෙට් කරලා බැඳලා මහාමතිත් වෙලා කැබිනට් ඇමතිත් උනේ හැබැයි ගම වත්තල වත්තල ගම වත්තල බොනිපස් ප්‍රනාන්දු කියන මගේ සීයා වත්තල සමාර හෝටලේ කියන්නේ අපේ වත්තල පල්ලි ඇදුව අපේ සීයා තමයි තමයි ඇත්ත යථාර්ථයේ මුලින් ඉඳන් එනකොට මම හිටියේ වත්තල පල්ලිය පරිසරයේ ගලක් ගහන දුර ඉස්කෝලේ ගිය සාන්ත ජෝසප් පිටුවලට මරදානේ හැදුනේ වැඩුනේ පියතුමන්ලයි අතුලේ ඇත්තම කතාව. හැබැයි එදා මේ පාස්සු පස්සේ වෙන දවසේ මම හිටියේ බදුල්ලේ. දැන් මේ පැත්තට සම්බන්ධයි ෆ්ලෑෂ්බැක් රොසාන් බ්‍රෑන්ඩ්. රොසාන් බ්‍රෑන්ඩ්ගෙන් අහන්න පුළුවන් 20 වෙනිදා මගේ අවුරුදු උත්සවය බදුල්ලේ 21 වෙනිදා මගේ අවුරුදු උත්සවය මහියංගනේ. මොකද 2019 2018 එකට 2019 ඡන්දයක් කරන බව දන්න නිසා 2019 sorry කල්පනා කළ බහනකද මොපිනේ එදා මම 20 වෙනිදා ඉඳලා 21 වෙනිදා උදේ පාන්දර බෝම්බයක් ගියා කියලා හරි මට කතා කරලා කිව්වේ 8:40 ට එහා පැත්ත දිස්ත්‍රික්කයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉරිපො නිව් මාල් පෙරේරා හිටපු විදේශ නියෝජ්‍ය ඇමතිතුමා අලව මල්ලි ඔබට ආරංචිද මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා මම කොහොමද දන්නේ ඇයි කියේ මම නැගිට්ට ගම මම ඒ වෙලාවම නැගිටලා මදුල්ල දින සෙන් මේරිස් දේවස්ථානයේ කියලා ඉන්න පාදිකනම පාදේ ජූඩ් මම පල්ලිය ඇතුලේ හිටියේ මම අගමැතිතුමාට කෝල් දෙලා ඔස මොකක්ද දැන් කරන්නේ අගමැතිතුමා මම දැනින් හිටියේ නැහැ හරි වහාම එන්න කොළඹට ගියා මං කොහොමද දැන් මහියංගනේ අවුරුදු උත්සවයේ බයිසිකල් රේස් එකක් පාරේ මං ඩග්ගාලේ ඔක්කොම නවත්තලා නෑ නෑ තම්සු දැන් වහාම එනවා කියලා සවෙන්ද්‍ර සිල්වා හිටියා දියදලාවේ කැම්ප් එකේ සවෙන්ද්‍ර සිල්වාට එව්ව එයාපෝස් හෙලිකොප්ටරය මාව ආවා සවෙන්ද්‍ර සිල්වාත් එක්ක ඇවිල්ලා ගත්තා බදුල්ලෙන් අරගෙන මාව ගිහලා ගෝල් පේස් එකේ බස්සලා මං අගමැතිතුමා හම්බුණා මේක තමයි ඇත්ත කතාව ගියාර පස්සේ තමයි අම්මේ තාත්තේ මං අදමුතුමාට කතාවක් කියන්න මම මේක දවසක් කොහොම හරි ඔප්පු කරනවා මේක තමයි මට වට කර කර ගහන්නේ මේ කතාව එළියට එයි කියේ මොකද්ද කතාව ගිය ගම අගමැතිතුමා මට කොලයක් දුන්නා ඒ කොලේ මං අතුරගත්තා කොහ හරි මං මේක සත්‍යකින් දැනගෙන හිටියේ නෑ කිව්වා මට කවුරුත් කිව්වේ නෑ කියලා මොකද දින 52 ප්‍රශ්නෙන් පස්සේ මෛත්‍රී රණී සම්බන්ධය ගැඩුණා කිසිම ලියුමක් ගන්නේ කිසිගල අරින්න තහනම් කරා දැන් මට දීලා කොලේ පෙන්නවා පාස්කු ප්‍රවාරේ සහරාන්ගේ නම ගහන දැන් දවස් 10කට ඉස්සල්ලා මෛත්‍රීපාල සිරිසේනගේ නමට ලියුමේ තියෙනවා බුද්ධාංශ ප්‍රධානියා ඊයේ පෙරේදා කට උතර දුන්නා දෙවනියා ඒ කොලේ තිබ්බ දෙවනියාගේ නම තමයි ලොකුම ප්‍රශ්නේ දෙවනියා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහවත් UNPA එකෙක්ගේවත් නමක් ඒ වார்த்தාවට දාලා දැනුවත් කරේ නැහැ මොකද ප්‍රශ්නේ වනේ
රනිල් වික්‍රමසිංහ මට කිව්වා හරින් මේක අරන් ගිහලා දැම්මම කියන්න මිනිසුන්ට කලබල වෙන්න එපා කියලා අපි ඇත්ත කියන්නම් කියලා මං හැමදාම හැම දෙයකටම කර දින එක හැටියට මං ඔය කොලෙත් අරගෙන එක අතකින් බයිබලෙත් අරගෙන එක අතකින් කුරානෙත් අරගෙන ගිහලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා ක්‍රීඩා මාධ්‍යංශ මගේ අමාත්‍යංශ එකම ආරයි වෙලා තියලා මම කිව්වා කුරානෙ යනවා කිව්වා බයිබල යනවා කිව්වා මේ වෙලාවේ අපි කලබල වෙන්න අරගයි පුංචි මෙතන වෙන බෝඩුවාවක් තියෙනවා ඇත්ත තව තුන හතර දවසකින් මම එළියට දෙන්නම් කියලා 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 මම කිව්වා මේම කොලයක් තියෙනවා මේ වාර්තාත්ව වෙනවා මේක සම්බන්ධයෙන් අපි හිතන්නේ නැද්ද කියන්නම් කියලා යන්න යනකොට මගෙන් වයසක මාධ්‍යවේදියෙක් නැගිටලා ඇහුවා ඔබතුමා කියන්නේ පොලිසිය දන්නවද කියලා මං කිව්වා මඩ දෙන්න පස්සේ පොලිසිය නෙමෙයි මගේ ළඩේ දෙන්න තාත්තාත් දන්නවා පොලිසිය කොහොමද දන්නේ නැත්තේ කියලා අම්මට උදු මේක කරගෙවුවා මට කවුද කරගෙවුවේ කාලා ගන්න හිරු මාධ්‍ය නාලිකාවයි කරන්නේ මොකද්ද හේතුව මහින්ද රාජපක්ෂ දැනන් හිටියයි කියන එක යටත් කරන්න මගේ පැත්තට කරකුවා මම කොහොම පරිප්පුවක් කෑවද මට Facebook එකේ බයින්නත් බැරි වුණා ළමයිගේ ෆොටෝ දාලා සාන්ත ජෝසප් විතර ළමයිගේ ළමයි ඉස්කෝලේ වන්න කරු මේ මොකක් කරන්නද ඇත්ත කියන්නේ ඇවිල්ලා පණිවිඩ කරුට වෙඩි තිබ්බ මම ඔතුමාට අද එකක් කියන්න මගේ අම්මේ තාත්තේ මම අද ඔට්ටු දියලා කැට දියලා කියනවා මේ පාස්තු බාර වල කවුරුත් සම්බන්ධ නැහැ සම්බන්ධ රාජපක්ෂ ළමයි උන්ට කිසි ගාණක් නැහැ මිනිහෙක්ගේ කර මතින් දේශපාලන ගාන මගේ අම්මේ තාත්තේ අද ඔබතුමාලා මාස් දාලා නැහැ උන්ට අඩුයි හැබැයි මාස් එකක් දාලා ඡන්දෙකට යනවා කියන්නේ මොකද්ද උස්ම ගන්න ඉඩ නැති රටක ඡන්දයක් තියෙනවා කියන එක නෙමෙයි දැන් කවුද මේ ඡන්දෙ ඉන්නේ අපිද අපි කතා කරලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකම මේ අපි ඔක්කොම දෙන්නා ඔක්කොම දෙන්නා උඹලා දාලා අවුරුද්දක් ඉඳපන් මිනිසුන්ට අමාරුයි ළමයට ඉස්කෝලේ යන්න නැහැ ෆිනෑන්ස් එක ගෙවන්න නැහැ කෑම ටික හොයාගන්න නැහැ සංචාර කර්මාන්තෙ විඳින්න කිසිම හෝටලයක රස්සාවක් නැහැ හැබැයි සත තඹ දෙයිතු කොට ගණන් ගත්තද මොකද්ද වුමනාව මොකද්ද වුමනාව වෝටාබේ රාජපක්ෂර තමන්ගේ අයියට තැන්කියු කියන්න ඕනේ එයාට අවුරුදු 74යි අයියට අවුරුදු 78යි 1970 ගේ පාර්ලිමේන්තුව ආපු මිනිහව ආයපාරක් විශ්සයි විශ්සෙත් අගමැති කරන්න ගෝඨාභයට අපිට ගැලවුණක් කමන්නේ නැහැ කියලා කන්දක් තියෙනවා මේක හරිද මගේ අම්මේ තාත්තේ මම ඔබතුමාට තව කතාවක් කියන්නම් මේ ඡන්දෙ තියන්න තිබුණේ අප්‍රේල් 25 ඇයි ඡන්දෙ අප්‍රේල් 25 තියන්න ගියේ එතකොට අවසාන දවස ඡන්ද රැස්වීම අප්‍රේල් 22 එතකොට මොකද ප්ලෑන් එක අප්‍රේල් 26 රඟන්න අපි මිනිමරුව අපි මේක කරා අපි තමයි මුම ඔබ අරගත්ත කියලා කියන්නේ දෙයියෝ කම්පා වුණා මගේ අම්මේ තාත්තේ කොරෝනාත් එක අතකින් මේ කාලකන්ණින්ගෙන් අපි ඔබ බේරගත්තා මතක තියාගන්න මතක තියාගන්න හොඳට ප්ලෑන් එක තිබුණේ වෙන ප්ලෑන් එකක් තාම මුණ්ඩ අදගෙන ඉන්න බෑ තව මාස තුනක් විතර ගියා නම් එකෙක් මුණ්ඩ ගන්න දෙන්නේ දැක්ක නේද ඡන්දය මෙදාපාර ආරම්භ කරපු ගමන් මහින්ද ආනන්ද අලුත්ගමගේ මිනිසුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න බඩේ ප්‍රශ්න රස්සාවල ප්‍රශ්න යන්න මහේලයි සංඝකාරයි මැටික්කයි යෝ මිනිසු ඔක්කොම අමතක කරා මහේලයි සංඝකේ පැත්තෙන් දුවන්න පටන් ගත්තා මුන්ගේ මාර මීටර තියෙන්නේ මුන් ඔක්කොම ගන්නවා හිරු එකයි දෙරණ එකයි අල්ලලා ඔක්කොම නම් හිරු නම් පැත්ත ගියා දත්ත ගියා පට්ටමල් බොරු කියන දෙරණ මුන්ගේ ෂෝටික පෙන්නලා මුන් කොහොමද මහින්ද මාත්‍ය උස්සගෙන 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 යන්න ගෝටා පෙන්නන උත්සාහ කරනවා ඇයි මෙතනදී ඊයේ දැක්කද අලුත් එකක් ආව දැන් බුවනක බාහුව රජතුමාගේ රාජ මණ්ඩපය කැඩුවා කැඩිය කවුද මෙන කවුරුද මේ කැඩිය රාජපක්ෂලා කඩපුවා මේකට කර දෙන්න කවුද නගරාධිපති නගරාධිපතිව බේරන්න ගිය කවුද ජොන්සන් දැන් මොකද්ද වෙන්නේ සංස්කෘතික ඇමති බුද්ධ ශාසන ඇමති මහින්ද රාජපක්ෂගේ පදිංචිය ඉල්ලන ආසනය කුරුණෑගල ඉන්නේ ජොනිගේ ගෙදර කාමරේ. එතකොට බුවනක බාහුව රජතුමා ගැන කතා කරලා මොකද්ද කිව්වේ? බුවනක රජබාහුව අපේ හාමුදුරනේ වංශ කතාවල කියනවා බුවනක බාහුව රජතුමා වඩක් සෙල්ලක්කාරයෙක් වගේ කියලා. අපේ හාමුදුරනේ කතාවක තියෙනවා බුවනක බාහුව රජතුමාට බිසෝ ගොඩක් හිටියා. එක බිසෝවක් මුස්ලිම්. මොකද්ද කියන්න දැන්? තේරෙනවද? ජාතිවාදී ආගම්වාදය මොකද්ද කියන්නේ බෝලක රාජපාහුගේ බෝලක බෝ රජතුමාගේ රාජමණ්ඩපය ගැදවත් කමන්නේ මුස්ලිම් ගැණියෙක් බැඳ නිසා අපි ගැඩුව අපේ අඳුනේ මන්නේ මහල් භාවයේ මිනිසුන්ගේ හද නැති අද අලුත් දෙයක් කියනවා
සංස්කෘතික අමාත්‍යාංශයේ සජිත් ප්‍රේමදාස හොරගම් කරන්නේ මොකද්ද මේ කරන්නේ අරක යට ගන්න තව නිවුස් කියනවා කවුද නිවුස් එක දෙන්නේ පැත්තකින් බොරු කියන හිරු අනිත් එක දාන මම නම් සත පහකට ওই නාලික සලකන්නේ නැහැ මම අද ගමෙන් ගම ගමෙන් ගම යන්නේ මම පළාත් සභාව 2014 ඉල්ලද්දි සසෙන්දර රාජපක්ෂර විරුද්ධව ඡන්දෙ ඉල්ලන්නේ කියලා බහපු වෙලාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකයි UNP බඳුෂර 7-1 ඒ දිබ මන්ත්‍රී ධූරය දරලා තමයි බදුල ගංගා ඉල්ලුවේ ගිහිල්ලා මට එක නාලිකාවක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උන්ගේ ආණ්ඩුව උන්ගේ අගමැති උන්ගේ ඇමතිවරු අයියගේ පුතා මහමැති මම මොකද කරේ දේ අටරක ඉවරින් එන්නේ බයි නම් මොකද කරේ නාමල් ලැබිච්ච කියලා මාසෙම හිටියා ගේන්ජට ගියා කතා කරා රෑ 3 වෙනකන් රැස්වීම් පාන්දර 3ට රැස්වීම් කරා මිනිස්සු තමයි බලය මගේ අම්මේ තාත්තේ රූපවාහිනිය නෙමෙයි එනිසා අද ඔබතුමාලා දැන ඇත්ත මොකද්ද කියන එක ඔබතුමාලා එක කතා නොකරොත් අපි කරන්නේ වරදක් මතක තියාගන්න 142යි සජිත් මහත්තයා අවසාන ඡන්ද ප්‍රතිඵල 152යි ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ප්‍රතිඵල මං කියන්නම් ගණන් ශාස්ත්‍රයෙන් මොකද්ද උනේ කියන්නේ ගණන් ශාස්ත්‍රයෙන් උනේ ওই බෝම්බේ නිසා මිනිසුන්ට බය කියන දේ ඇති කරා මේ ආණ්ඩුව බය ඇති වෙන තැන මිනිහා ඔක්කොම වෙනස් කරනවා මොකද්ද කරේ බය ඇති කරේ කොහොමද කතෝලික සහ මුස්ලිම් කියන ඡන්ද 190ක් ගහන්නේ UNP අපේක්ෂකයන් මේ බෝම්බේ වැදීම තුල කතෝලිකය බය වුණා කතෝලිකය කලකිරුණා මුස්ලිම් මිනිහා බය වුණා පාරට බහින්න අම්බානක කන්න වේ ගවමට ආවොත් මෙන්න ප්ලෑන් එක 105ක් ගෝඨාභය ලොක්කගේ ගොඩෙන් සජිත් ප්‍රේමදාස මහතුමාට ආවනම් සජිත් ප්‍රේමදාසගේ 42 47 වෙනවා ගෝඨගේ 52 47 වෙනවා එහෙම වුණා නම් 150ක් කවුරුත් තරන්නේ නැහැ දෙවෙනි මනාපට යන්න ඕනේ කොහොමද මුංගේ මොලේ මතක තියාගන්න මුස්ලිම් මිනිසුන්ට කතෝලික මිනිසුන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ කතෝලික මිනිහට මුස්ලිම් මිනිසුන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ රටේ සිංහල බෞද්ධල මුස්ලිම් මිනිසුන්ට ප්‍රශ්නයක් නැහැ හින්දු මිනිහට ප්‍රශ්නයක් නැහැ දේශපාලන රාජපක්ෂලාට කරා ජාතිවාදී බිලඳ ප්‍රශ්නයක් තියෙන්නේ ආගම් වාදී බිලඳ ප්‍රශ්නයක් තියෙන්නේ අම්මේ තාත්තේ මෙන්න ප්‍රශ්නේ මේක අගෝස්තු 5 වෙනිදා පාර්ලිමේන්තුවට කවුද යන්නේ කියන එක නෙමෙයි මේක රාජපක්ෂ බෞල අල්ලන් ඉන්නේ 2014 අපි ගාව එළෙව්වා අද මුන් ආයේ පාස්කු පස්සෙන් තමයි ඔලුව සෙව්වේ එනිසා මතක තියාගන්න මේක වෙන කවුරුත් කරේ නෑ රාජපක්ෂලාමයි කරේ මම මේක දවසක ජීව තුන් අතර ඉන්නකම් හුස්ම ගන්නකම් ඔප්පු කරලා පෙන්වන්න එකක් පෙන්වනවාමයි කියලා මම ඔබතුමාට කියනවා සගල දමාපේනි ගොඩාක් කරුණු කාරණා තියෙන මේ වගේ කියන්නේ අද මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ විශාල අස්ථාවරයක් හැබැයි ගෝඨාභය රාජපක්ෂ නම් කියපු දාවට යනවා දෙවිනුවරින් මේ පාර්ලිමේන්තුවට නාම රාජපක්ෂව හම්බත්තුනි මහින්ද රාජපක්ෂගේ අපල්ලන් යන තමල් රාජපක්ෂ 80යි මෙතුමට මේ විනාශ කරපු සසින්ද රාජපක්ෂ එනවා පළවෙනි පාර පාලෙන්ගේ මොන්රාගෙන එක පවුලේ හයක් මගේ අම්මේ දහත්තේ ඒකටයි මේ ඡන්දය දෙන්නේ ඔබතුමාලා වෙනුවෙන් නෙමෙයි කොරෝනා වෙනුවෙන් කොරෝනා විසඳන්න තුනෙන් දෙකක් ගන්න මිනිසුන්ට දෙන්න නෙමෙයි මුගේ පවුල ගේන්න ඇත්තද නැද්ද කියලා මම කියන්නේ රාට බුදුන් ඉස්සෙල්ලා විනාඩි 5ක් මූණකට හොදලා කල්පනා කරලා නිදාගන්න මේ සත්‍යර මූණ වෙනවද එහෙම නැත්නම් රල්ලට එනවද එක එක කියන මහිලවලට ඔහෙ යනවද බලන්න මේ ලයිස්තු දෙක අරන් මගේ අම්මේ තාත්තේ මේ ලයිස්තු දෙක අරන් බලන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මොක්කුද ඉල්ලන්නේ කියන්නේ පොඩ්ඩේ ලයිස්තුවේ හරියාකාර කට කියලා නමක් කියන්න පුළුවන් එකෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ කටානායක පුටුවට මිරිස්කුඩු හලපු එක පොලිසියට ගහපු එක අර වැලි කවුද මොකද වැලි වැලි ඉන්දිකය කුඩු ලංසා එහෙන් ගියාම අර ප්‍රසන්නය කප්පම් ප්‍රසන්නය ඔබතුමාලා දන්නා දියුල පිටිය බැංකුව රවුන්ඩර සල්ලි කොහෙන්ද වැටුනේ කියලා ප්‍රසන්න රණතුංගේ ලේකම්ගේ රවුන්ඩර තමයි සල්ලි වැටුනේ ලංකාවේ කොඩු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව අන්තිම පොලිසියෙන් කොඩු බිස්නස් කරනවා නා බොරු කතාද මගේ අම්මේ තාත්තේ මේවා තමයි කිත්ත ඇත්ත මේවා කතා කරන කට ගහනවා කතා කරන කව විනාශ කරනවා මම වත්තනවා උගේ ජීවිතේ බොරු බොරු කතන්දර හදලා නැති කරනවා නිසා මතක තියාගන්න ඇත්ත ජයග්‍රහණය කරන්න ඕන නම් මේ රටේ එකට එක බලවේගයක දෙන්නේ සමගි ජන බලවේගය විතරයි ඇයි අපි UNP ඉල්ලන්නේ නැත්තේ මගේ අම්මේ තාත්තේ
මට මේක රයිල් වික්‍රමසිංහට කියන්න අයිතියක් දෙන්න නිසා මම බය නැතුව හැමදාම කියන්නේ මම පොඩි කොල්ලෙක් මෙතුමල්ලගේ දේශපාලනේ අධ්‍යක්ෂකමත් එක්ක බලනකොට හැබැයි 2009 මම පළවෙනි පාර ඡන්දෙ ඉල්ලුවේ මට 39000යි දෙවෙනි පාර 49000යි තුන්වෙනි පාර 172000යි හතරවෙනි පාර 102000යි හතරේ හතර පාරම පළවෙනියා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ගහගන්නකොට 2014 මම පාර්ලිමේන්තුවේ මගේ මන්ත්‍රී ධුරේ විමතියල ගියේ රනිල් සජිත් එකතු කරන්න ඒක කරා ආණ්ඩුවක් ගත්තා හැබැයි අපේ මිනිහට සැලකුවේ මම කිව්වගේ මගේ ආසනේ 9-9ම දින්න රනිල් වික්‍රමසිංහ බදුන සිකරයිලා තියෙන දෙපාරයි මගේ අම්මලාට දෙපාරයි අවුරුදු පාඩම අපේ මිනිස්සු ගම්වල කොහොමද බලාගෙන ඉන්නේ 1947 මේ ආණ්ඩුව මේ මේ මික්සත් ජාතික පක්ෂය හදුවේ DSNනක ඩඩ්ලි සෙන්නේක සර් ජෝන් කොදලාවල ජයා චෞදන රණසිංහ ප්‍රේමදාස බීබී විජේතුංග හයක් ඒ හය දෙනාම ඒලොන්ගේ ආණ්ඩු කාලේ එක්කෝ තියෙන උසස්ම දරට ගියා එක්කෝ විදායක අගමැති එක්කෝ විදායක ජනාධිපති මරු බඩුවක් ආවා 94 දැන් 20යි අවුරුදු 26යි කවුද පුත්‍යලා රනිල් වික්‍රමසිංහ මං 94 වත්තලේ නම් ඕලෙවැල්ලි එනකොට රනිල් නායකයා මේ අවුරුදු මගේ දුව වත්තලේ නම් ඕලෙවැල්ලි එනවා තාමරණින් නායකයා කියපන් අවුරුදු 26 එකපාරක් ජනාධිපති වුණේ නැහැ එකපාරක් දීපු අගමැතිකම තියාගත්තේ නැහැ මං දැක්ක රනිල් වික්‍රමසිංහ කියනොත් ඊයේද පෙරේදද එයාගේ ජයා ජයවදන කතාවක් කියලා දුන්නලු ඕනම අරගලයක් කරන්න කිව්වලු පක්ෂය ඇතුළේ ඉඳලා යකෝ අවුරුදු 26ක් අපේ උ පක්ෂය ඇතුළේ ඉඳලා තමයි අරගල කරලා දරිම දන මේ ඩීල් එකත් එක්ක නිසා මේ ඩීල් එක නිසා අපි එළියට බැස මොකද්ද ඩීල් එක සජිත් ප්‍රේමදාස පැලද්දුවේ රනිල් වික්‍රමසිංහ කියන මම බලන තුරු අගෝස්තු 12 මම තමයි සජිත් වෙනවා කියලා පළවෙනි රැස්වීම බදුල්ල කරේ අගෝස්තු 11 ගෝඨාභය රාජපක්ෂව මහින්ද අදින් අල්ලන් සුගතදාසි කිව්ව ඔන්න මගේ මල්ලි ජනාධිපති කරපන් කියලා අපිට එක එක්කවත් නැහැ පාස් කුමාරය ඔක්කොම බය වෙලා එක එක්කක් කතා කරනවා දඩ බඩ ගාලා ගිහිල්ලා 25000 සෙනගරගෙන ගිහිල්ලා කරේ තියන් සජිත් ප්‍රේමදාස මහත්තයා වේදිකාවට ගෙනා අනේ මට කව කර මොකක් තමයි සෝ නටන්නේ මම කොස සජිත් ආවා මොකටද කිව්ව මම කව අපේ බදුල්ලේ ආවා එච්චරයි ඊළඟ කුරුණාගලට ගෙනිච්චා මහතරට ගෙනිච්චා මතුගමට ගෙනිච්චා බලෙන් අපේක්ෂකත් ගත්තා ඔක්තෝබර් 7 වෙනිදා මාස දෙකකට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ එහෙට මෙහෙට ඇරලා ගමුන්නේ ඒ මෙහෙමිනි 42ක් ගත්තා ඊට පස්සේ හොඳම වැඩේ ඉස්සිගෙන යනකොට සජිත් මහත්තයා පළවෙනි රැස්වීම ගෝල්පේසේ සංවිධානය කරේ මං රැස්වීම 154ම පටන් ගත්තේ ඔක්තෝබර් 13 වෙල්ලවයි ඉවර කරේ මැදුගොඩමින් ඔක්කොම වේදිකා එක් විදිහට හැදුවේ මම ඒ මම මේක දන්න නිසා කියන්නේ සජිත් මහත්තයා ලස්සන්ට උස්සන් ඉඳි නොවැම්බර් 4 වෙනිදා රනිල් වික්‍රමසිංහ එළිදාවල්ලා කියපිය මොකද කවුරු ජනාධිපති වුණත් මං අගමැතිමයි කිව්වා අම්මට දුදෙයිද ඡන්ද මිනිස්සු මේක තමයි රාජපක්ෂේ කඩීල් එක ඊට පස්සේ මේ ඡන්දෙදි ඔක්කොම සමගි දන බලවේගේ හදන්න ඔක්කොම කියලා සජිත් අගමැති අපේක්ෂකයා කියලා ඔක්කොම කියලා අවසාන දවස් දෙකේ කිව්වා හැබැයි අවසාන තීන්දුව తీරන ගන්නේ මං කිව්වා අපි දින වැඳලා කොම්බම තියාගන්නේ ඕක අපි යනන්නේ කියලා අපි ඉන්නවා හැබැයි එළියට ආවේ අගෝස්තු 5 වෙනිදා ඡන්දේ 6 වෙනිදා උදේ 9ට ගණන් කරන්නේ 7 වෙනිදා ආණ්ඩුවක් ඇයි 8 වෙනිදායි පස්සේ මොකක් ආණ්ඩු කරත් එක්සත් ජාතිපක්ෂයේ අලියයි සිරිගොතයි තුනම අපි බාර ගන්නවා කියන එක මම බය නැතුව ඔබතුමාලට කියනවා ඒක තමයි අපි මේ කරන සටනේ කොටස එකක් මේ පැත්තෙන් ඉන්න රාජපක්ෂ ඒකාධිපති පවුල ලවණ්ඩයි එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ ඉන්න මානසික රෝගියා වෙලව ගන්නයි මේ දෙන්නටම ප්‍රශ්නයක් තියෙන්නේ බලය පිළිබඳව අම්මේ තාත්තේ පොලිසිය මේ නිලධාරියෙක්ගේ පෙන්ෂන් යන වයස නේද කියන රජ සේවකගේ පෙන්ෂන් යන වයස 65යි ඒ අතරේ එතකොට මහින්ද රාජපක්ෂට 78 පුළුවන් ඩගමැති වෙන්න ඔළුව වැඩ කරනවද අනිවාර්ය ගෙදරත් මේ කොහෙද අරින්න අද මම කිව්වේ මේ කාලේ සදෑ සමේ වයස මේ කාලේ ආගේ පුතෙක් ඉන්නවා රොකට් විශේෂඥයෙක් කියලා පොඩි පුතා ඉතින් ආ පොඩි පුතාවත් ළඟට අරගෙන ගිහිල්ලා දැන් එයාටත් මුණු මුරෙක් ඉන්නවා මම අපහසු නෙවෙයි කියන්නේ සීයලා වුණම සීයලා වෙන්න ඕනේ ගිහිල්ලා පොඩි පත්තර කොලයක් අරන් උඩට රොකට් එකක් ගහ පුතාට ලොකු පුතාටයි පොඩි මුණු මුරටයි දෙන්නටම පෙන්න ඉන්න පුළුවන් කාලේ සදෑ සමේ 78 දැන් මේ වෙනකම් මාස 8ක් මහින්ද රාජපක්ෂ මුදල් නැමැති මුදල් අමාත්‍යාංශ රිකිල්ල තියෙන දෙපාරයි මගේ අමතර පව් මම වරදක් නෙමෙයි කියන්නේ මිනිහෙක්ගේ කාලයක් යනවා ඒ ශක්තිය නැති වුණාම බයින්න ඕනේ ඔබතුමා දන්නවද හිරු එකේ දරණේගේ ජීවිතේට පෙන්වන්නේ නැහැ ඇත්ත කතාව
මහින්ද මහත්තයා වේදිකාවට නැගින්න හැරමිටි රැස්වීම කියලා බලන්න ඕන කොහොමද නැගින්නේ මම ඔබින්නේ කරලක් කරන්න බුලන්න මේ කරන්න දන්නේ පවුලක් බලයට ගේන නිසා මිනිහට කෘතගුණ සලකන්නේ කියලා යකෝ කී පාරක් සලකුවාද දෙපාරක් ජනාධිපති දෙපාරක් අගමැති දෙපාරක් විපක්ෂ නායක 1972 ඉඳන් පාර්ලිමේන්තුවේ දැන් නොකරපු එක 78 කරයි ඒ නිසා බුද්ධිමත් හිතන්න මගේ අම්මේ දහත් අමීර වඩා වැඩිමර කතා කරන්න මගේ ආදරණීය විජිත් විජිත් මොනි සොයිසා කියන උදාහරණ මිනිස්සු කියන වචනේ කීම මගේ යුතුකම මම ඉස්සල්ලාම් බදුල්ලට යනකොට මං කිව්වාගේ ඇල්ල බලන්න ගියපු එක මම ඒ යන කාලේ විජිත් මොනි සොයිසා කියන්නේ ඌව පලාතන වැඩිම සම්මර්ධනයක් කරපු මිනිස්සු දේශපාලනේ බඩේ වත් වගේ අපි කියනවා ආ ඒකනේ කොහොමද ගහපු කරගිල්ල දැන් වත්තල පැත්තේ මිනිස්සු දන්නේ විජිත් මොනි සොයිසා කියලා නෙමෙයි අප්පච්චි මලා කියලා එහෙම ලස්සන කැම්පේන් එකක් කරන්න පුළුවන් මොලයක් තියෙන දක්ෂතාවයක් තියෙන දේශපාලන පරිපූර්ණ පුද්ගලෙක් මතක තියාගන්න මෙතුමන මේ කටහඬට ඇවිල්ලා තුමගේ ඥාතිත්වයක් තියෙනවා තුමන මෙහි නෑදෑකමක් තියෙනවා තුමන මේ අයිතියක් තියෙනවා එතුමට දුන්නේ අභියෝගයක් කටහඬ 1994 ඉඳන් ගත්තොත් අපේ පාක්ෂිකව 15ක් 20ක් වෙලා මේ කොට්ටාසේ මේ ආසනේ මැරලා තියෙනවා දේශපාලන ත්‍රස්තවාදය නිසා ඒ ත්‍රස්තවාදයට මූණ දෙන්න පුළුවන් එකම එකයි ඉන්නේ කටහඬේ ඒ විසිත් මිනිස්සු නිසා විතරයි කියන එක මම බය නැතුව කියනවා මතුමාවට එහෙම අයියක් තියෙන මිනිහෙක් නැත්තම් මේ කටහඬේ හල්ල ගන්න බෑ මම දාපාර ගම් දෙන්නේ නැදුණා මහද කියනවා ඊගාව ගන්නේ මමත් විසිත් මිනිස්සු සයිසත් එක්ක ගම්පාදි සිටි ඔබතුමාලනේ අයියක් දෙන්නේ නේද බයිනෝ ඉසගාර දමෝපියනි මේ වගේ මිනිස්සු ඉන්නුන අපිව හදාගන්න මම ඉස්සර පාර්ලිමේන්තු ඉන්නකොට මෙතුමා අනිත් පැත්තේ ඉන්නකොට මම කතාවක් කරනකොට මට එච්චර ආදරේ මෙතුම අනිත් පැත්තෙන් එනවා අපේ පැත්ත මම විපක්ෂේ UNP අපි 40යි හිටියේ මම ඉතින් රෙදි යලවෙන්න කතා කරා මෙයා ගිලගෙන පුතේ උඹ මේක කියපන් මෙහෙම කතා කරපන් මේ වචනේ කියන්න එපා ඒ වගේ මට ගරු කමක් දීපු එම ගරු හරු කමක් දීපු පියෙක් කියලා මම බය නැතුව කියනවා ඉසාරකට දමෝ පියනි මෙතුමගේ තියෙනවා දේශපාලන අත්දැකීමක් නියත වශයෙන් අපි පස්වෙනිදා දිනනකොට මේ පළාතට බිහිවෙන විජේපාල මෙන්ඩිස්ස පස්සේ ඉන්න ශක්තිමත් මහමැතිවරයා විජිත් විජිතමනි සොයිසගේ ගම්බාලසිගේ මම බය නැතුව කියනවා එතුමා දේශයා සමබතුමාලා බහැලා ගෙහෙම ගහමු තව දින කීපයයි මං කිව්වා වගේ අපේ ලකුණ මරු දුරකටද අපර ඇල්ලක් හදන්නේ මම කිව්වේ සෙල්පියක් ගහතිමත් ගහන්න ඕනේ මෙහෙම ඇයි අපිට අපේ දුරකටනේ පෙන්න පුළුවන් ඡන්ද පොලේ උන ඡන්ද පොලේ යනකොට මෙහෙම යන මචං මේකට ගහපන් විජිත් අයියගේ කියලා කියන්න ඕනේ මේකට ගහලා 12 තුමන ගහපොම ලේසි අතකට යන පෝට්ටි වුන්ට බෑ අලියම බෑ අලිය පෙන්වන්නේ මෙහෙමයි කොහොමද පෙන්වන්නේ ඡන්ද පොලේ පෙන්වන්න බෑ පෝට්ටි වුන්ට පෙන්වන්නේ මෙහෙම කියන කිව්ව ගම ඡන්ද පොටි මිස අපිට ඉදරයි මචං අපි මේකේ කියලා කියන්න සභාවෙන්න බා මමතුමාට විශ්වාසයෙන් කියන ලංකාවේ මිලියන 22යි ජනතාව ටෙලිෆෝන් විතරක් මිලියන 29ක් තියෙනවා අපි ටෙලිෆෝන් එක අතට ගත්තේ 1990 ගණන දුන්න අපි 1990ට කතා කරන්නේ දුරකටනේ අම්මා කොහමද කියලා අහන්නේ දුරකටනේ දරුවා ඉස්කෝලෙන් ගෙදරවද කියලා අහන්නේ දැන් තාත්තා වැඩ කරලා දුරකටනේ රටේ මිනිස්සු සම්බන්ධ කරලා දින දුරකටනේ අපි ඔබත් සම්බන්ධ වෙන්නේ දුරකටනේ මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න ඔබ සිතන ඒ අවුරුදු 52 වයස දවසෙන් පය 1000ක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඔබතුමාලා වෙනුවෙන් UNP රනිල් වික්‍රමසිංහ නොකරපු සේවය මේ දේශ ප්‍රේමී කියලා බොරුවට කියන ජාතිවාදී මහින්ද රාජපක්ෂගේ බොරු ප්‍රේමය පරදවලා ඔබට ප්‍රේම කරන ආණ්ඩු ඔප්පි කරනවා කියමින් සමගි දළබේවර ජය වේවා විජිත් මිනිසෙන් ජය වේවා කියමින් මම යන්න ලබෝන්ස්ති ස්තුතියි හරිය මගතුමනි ස්තුතියි ඔබතුමාට මම හිතන්නේ මේ රටේ සමගි ජනබල මෙහෙම දිනවන්නට ලොකුම කාර්යභාරය කරන අපේ ඌව බලාදේ හිටපු මහත්මතුමා ඒ දරක් නෙමේ සමගි ජනබල මෙහෙම නිර්මාණය කරන්නට සජිත් මහත්තයත් එක්කගෙන බැහැලා ඒ තරුණයන් විතරක් නෙමේ සියලු වැඩි නායකයන්ව ඒක රාශි කරගෙන හෙට දවසේ මේ රටේ සජිත් තර වැඩි කරන්නට දින දරන අපේ ස්තුතියි අපේ හරි මහත්මතුමාට මගිදානේ මෙරටේ නෙවෙනකොට ගම්පා දිස්ත්‍රික්කයේ වුණා වැඩිම මේ වගේ තමුන් නාතරගේ
බොහොත් සීමාවාවක් මතද වැඩිම තියන්නේ කාටත් නෙමේ මේ අපේ රටේ අපි වෙනුවෙන් කතා දිනවන්නට ලැබුණේ විජිත් විජිත්මන්සෝර අමතුමාට මම මේ නේරණ කොට එතුමාණන්ට බැරි වුණු රැසින් වලට අද නේරණ නිදුවම් කොට එතුමාගේ පුත්‍රත්වය මේ දැන් පිටත් වුණා ඒ තරමට ගම්පහ කියන මිනිස්සු විජිත් විජිත්මන්සෝර අමතුමාට ආදරය කරන්න පටන් ගන්නවා ගෞරවය කරන්න පටන් ගන්නවා දිනවන්න පටන් ගන්නවා අපි වෙනුවෙන් මම කියන්නේ එතුමා මේ දැනුත් මත දිනනවා මේ තව දුරටත් කලන් මොහොතකින් මහරණ රැසීමක් දිනවා ප්‍රයාද තමතන්න කියලා මම වැඩි කාලයක් අපිට ගන්න බෑ මේ පුංචි කාලය තුල එතුමා අපි නිදහස් කරන්න ඕන හේතුව අපි වෙනුවෙන් මේ රටේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කතාන වෙනුවෙන් වැඩිම චන්ද්‍ර පොකට සීමාලාවකට අමතමින් මේ සමස්ත ගම්පහටම මොකක් කියන්න පුළුවන්